අද මං ඔයාලට කියන්න යන්නේ ආචාර්ය ස්පනිබාරදතුමන් ගැන. නර්තනය වෙනුවෙන් විශාල සේවයක් කළ මෙතුමා 1920 පෙබරවාරි මස 24 වෙනිදා තමයි මුලින්ම මෙලොව එළිය දුටුවේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගම තමයි පනිබාරදතුමාගේ ගම. කුඩා කලම තම අත්තා වන අල්ගම සිරියා සහ බාප්පා වන කිරිගණිතයා ගුරුන්නාන්සේලාගෙන් නැටුම ඉගෙනගත් මෙතුමා පූජිකිරා කෝන්පලේ ගුරුතුමා මුද්දනාවේ ගුරුතුමා යන අයගෙන් බෙරවාදනයක් තිබ්බටුවාවේ පණිකි ගුරුතුමාගෙන් දවල් වාදනයක් මංගලතිරියේ සියදෝරිස් ගුරුන්ගෙන් තම්මැට්ටම් වාදනයක් ඉගෙන ගත්තා. ඔහු එයින් නොනවති රත්නාගල සීමා ගුරුන්ගෙන් බලියාගද වෙල්ගම පහතරට ගින්තේරිස් ගුරුන්ගෙන් පහතරට නැටුම් හා බෙරවාදනයද පුංචි මහත්මයා ගුරුන්ගෙන් සබරගම නැටුම්ද ඉගෙන ගත්තා. පනිබාරදතුමා දක්ෂ ගායන වාදන නර්තන ශිල්පියෙකුනේ ඒ ගුරුවරුන්ගේ සෙවණෙහි ශිල්ප හැදෑරීමෙන්. නර්තන ශිල්පියෙකු තුළ තිබිය යුතු දැනුම හා දක්ෂතාව මදක්පත් නාඩුව එතුමා තුළ තිබුණා. ඔහු ඉතා නිර්මාණශීලී මිනිසෙක්. මේ නිර්මාණශීලීත්වයට JDA පෙරේරා මහතාගෙන් ඉගෙනගත් චිත්‍ර කලාවත්, කොටහේනේ සාරදිස් ගුරුතුමාගෙන් ඉගෙනගත් සංගීත කලාවත්, ඔහු තුළ වූ ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත යන භාෂාත්‍රය පිළිබඳ දැනුමත් උපකාරී වුණා. ගුවන්විදුලි සංස්ථාව විවෘත කිරීමේ අවස්ථාවට මගුල් පෙරය වැයුවේ මෙතුමායි. කිරිගණිත ගුරුන්නාන්සේගේ මඟ පෙන්වීමට අනුව එවකට කොළඹ ලලිත කලායතනයේ අධිපති කලාගුරු JDA පෙරේරා මහතාගේ බිරිඳ වන චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ නර්තනයකට බෙරවාදනය කරන්නෙකු ලෙස භාරතයට යාමට මෙතුමාට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව තමයි එතුමා ජීවිතයේ ලද භාග්‍යවන්තම අවස්ථාව. එහිදී හමු වූ ගෝපිනාත් මහතා ලබා දුන් ශිෂ්‍යත්වයක් නිසයි එතුමාට භාරතයට ගොස් ශාන්ති නිකේතනයේ නර්තනය තවදුරටත් හැදෑරීමේ භාග්‍යය ලැබුණේ. මේ දැනුම් සම්භාරය භාවිතා කරමින් එතුමා නර්තන කලාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට කළ සේවය අපිට වචනයෙන් කියන්න බැරි තරම් උදාරයි. 1948 දී භාරතයේ සිට පැමිණි බණී භාරතයන් කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිසුන්ගේ දක්ෂතා කරලියට ගන්නට වෙහෙසුණා. හේවුඩ් නමින් හැඳින්වුණු නර්තන විද්‍යා ආයතනය 2005 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට බවට පත් වූයේ පනිබාරතයන්ගේ පුරෝගාමිත්වය නිසයි. මේ වන විට සකල කලාංගයන් හදාරන විද්‍යාර්ථීන්ගේ තෝතැන්න වී ඇත්තේ මේ විශ්වවිද්‍යාලයයි. උඩරට පාතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්හි ගුණ සුවඳ හඳුනාගත් එතුමා තම දැනුම හා නිර්මාණශීලී ප්‍රතිභාව මෙහෙයවා දේශීය නර්තන කලාව ලෝකයට ගෙන ගියා. බටහිර ජර්මනිය, රුසියාව, එංගලන්තය, පාකිස්තානය, කැනඩාව, ජපානය, ඉන්දියාව ආදී විවිධ රටවල දේශීය නර්තනයේ හැඩවැඩ පෙන්වා පිටරැටියන් මවතයට පත් කරමින් ලංකා මාතාවට කීර්තියක් ගෙන දුන් එතුමා මහා යුග පුරුෂයෙක්. රටේ විවිධ ප්‍රදේශවල කලායතනය බිහි කරන්නටත් ඒවාට අවශ්‍ය උපදෙස් හා සොයා බැලීම් කරන්නටත් එතුමා කටයුතු කළා. නර්තනයේ පියා ලෙස හඳුන්වන එතුමා නර්තන කලාවට කළ මෙහෙය මෙතකයි කියා විස්තර කිරීමට අපහසුයි. දේශීය නර්තනයේ රන් සලකුණ එතුමායි. දෙස් විදෙස් කීර්තියට පත් වූ මෙතුමා වෙනුවෙන් පිදුණු සම්මාන බොහෝයි. ජීවත්ව සිටිදීද පනිබාරතයන් වෙනුවෙන් අනුස්මරණ උළෙලක් පැවැත්තුවා. එතුමා එයින් බොහෝ සතුටට පත් වුණා. ජීවිතයේ ලැබූ ඉහළම සම්මානය ලෙස එතුමායේ අගය කළා. 1991 කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යන ආයතනය මගින් පිරිනමන ලද ආචාර්ය උපාධියත් 1999 සබරගමු විශ්වවිද්‍යාලය මගින් පිරිනැමූ සාහිත්‍ය දූරී උපාධියත් 2003 දී පිරිනමන ලද විශේෂ සම්මානයත් එතුමාගේ උදාරතම සේවය අගය කිරීම සඳහා පුදනු ලැබූ උපාධි සම්මානයි. නමුත් එතුමාගේ නාමයට කළ විශිෂ්ටතම උපහාරය වන්නේ එවකට ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය විසින් 2006 දී එතුමාගේ ජන්මදිනය වන පෙබරවාරි 24 වන දිනය
ජාතික නර්තන දිනය ලෙස නම් කිරීමයි. මේ ශ්‍රේෂ්ඨ මිනිසා අපාතරින් වෙන් වී ගියේ 2006 පෙබරවාරි 20 වෙනිදායි. නර්තනය ලොව පවතින තුරු පවතින කලාවක්. ඒ ලෙසින්ම ලොව පවතින තුරු නර්තනය හා බැඳෙන නාමයකි ස්පනිබාර්ත යන්න. නර්තන දායාදය පරපුරෙන් පරපුරට ගෙන යන්නට තමා වැනිම දක්ෂයන් වූ ගෝලයන් ලක්ෂ ගණනක් එතුමාදී නිර්මාණය වුණා. නර්තනයෙන් ලොවක් සනසන්නට ලොවක් නලවන්නට ඒ සිසුන් අද සමත් වෙලා තියෙනවා. නැවත මේ මාතෘභූමියේම ඉපිද නර්තන කලාව තව තවත් ඉදිරියට ගෙන යන්නට උර දෙන්නට එතුමාට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් මන් දැනට ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.